නමු තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමු තස්ස භගවතු වරහතු, සම්මා සම්බුද්දස්ස නමු තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සුපින්වත්නි බ හැම දෙනාම ඉතාම ශ්‍රද්ධහවින් අදත් බලාපොරොත්තුවන්නේ විවරණය වැඩසටහන සමග එකතුවන්නටයි. ඔබ දන්නවා විවරණයේ වැඩසටහන හැමදාමත් වගේ ලෝකෝත්තර අරථයක් විවර කරන්න තරන උත්සහයක් කියලා. ක්‍රේ උත්සාහය අතිශයින්ම සාර්ථක වෙන්නේ ඔොල්ල ගොල්ලඟගේ ජීවිතයට ඒ දරමය ගලපාගන්න පරිමාවට අන්නු. නැත්තං මේ අරථයට ඔබට සමවදීන්ට බැරිනං මේ වැඩපිළිවෙල අතිශ්්‍යයින්ම අසාර්ථකයි. එකන මේ වැඩිවෙලට ඔබට සමවදීන්ට බැරිතා කල් මේ වැඩ පිළිවෙල අතිශ්්‍යයින්ම අසාර්ථකයි. ඒ නිසා පින්වත්නී අපි හෑම කෙනෙක්ම පුළුවන් තරම් අප අභ්‍යන්තරික ජීවිතය තුළ ගැම්ඹුරින් ධරමය විමර්ෂණය කරගන්නා ශ්‍රාවකයෙක් නං ඔගොලු මේ දේශනාවට අර්ථය මතු කරගන්නඩුවට දැම් බුදුරජාණන් වහන්සේ විසින් අනු දැන වදාල ධරමය අපි දේශනා කරනකට ගොඩාධනි අපෙන් අහනුවවා ස්වාමීන් වහන්ස අනේ මේ ඔබෝහම්සේලාට අපිට මේ දේශනාකරීම වෙනුවෙන් අපි තුළ ධර්මය මතුකිරීම වෙනුවෙන් මොනොවද කරන්න පුළුවන් උපකාරය කියලා. පන්නත්න අපට කරන්න පුළුවන් හොඳම උපකාරයේ තමයි කරන්න පුළොන් හොද්දමානු ග්‍රහය තමයි ඔය ඇත්තු පුළුවන් තරං බුදුරජාණන් වහම්සගේ දේශනාව තුළ ශක්තිමත්වෙෙන්. තමයි අපිට කරන විශාලම අනුග්‍රාය. විශාලම උපකාරය. පුළුවන් තරම් දේශනාව තුළ ශක්තිමත්වයද. ඒක තරම් බරපතල පරිස්කාරය තවත් නෑ. ඔගුලු මේ දේශනාවන් තුළින් මතුකරන අර්ථය අහලා පැත්තකටදාන් දෙපා ඔගු ලෝගුළන්ග ජීවිතය විවෘර්ත කරගම්න් ද විවරණී වැඩු සටහන තුළ ලෝකෝත්තර අරතය අපි විවෘර්ත කරනකොට ඔගොල උත්සාහ කරන්න පින්වටනී ඕගොලගේ ජීවිතය ඇතුළේ බුදුරජාණන් වහන්සේ වදාළ අරථය විවෘර්ත කරගන්ට එක හැකියාවක් ඒ හැකාව බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයකුට බොහෝම වැදගත් දෙයක් ඒ හැකියාව තුළ ඕගොන් එකතුවෙන්ට පුළුවන්නන් ඒ හැකියාව තුළින්මයි මිදෙන්ට තියෙන්නේ මිඳීම පින්නොත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව තුළ අන්තර්ගත වුණු ඉතා වැදගත් අරතයක් පස්චාත්කාලිනෝ මතුවෙච්ච ගොඩනඟපු ගාථාවක තියන බව මිට පෙරවිවරණයේ වැඩසරහණදුත් අප මතු කලා මකදද. අපි අ ආශිර්වාධාත්මක ගාථාවක් විදියට සබ්බීතියෝ විවජ්්‍යන්තු සබ් රෝගෝ විනස්සතු, මාතයේ බවත් අන්තරායු සුකීදීගායුකෝ බව කියන ගාතාව ඇතුළේ අපි අර්ථයේ මතුකරන්න උත්සාහ කළ. තොර සබ්බීතියෝ විවජ්්‍යන්තූ කියනකොට අපි පුළුවන්තරම් මතුකරගන්න ඕන සබීතියෝ විවජ්ජන්තූ කියනකට අප පුළුවන්තරම් මතුකරග්ඩ ඕන අපේ අභ්‍යන්තරය තුළ, ඇති වෙලා තියන ප්‍රශ්නය සබීතියෝවජ්්‍යන්තු උපද්‍රව සහිතකම සබබ රෝගෝ විනස්වතු රෝගී තත්වයි තර ඉන්න මේ දෙක උපදද්‍රව සහිත බව රෝගී සහිත බව න්න මේ දෙකට අපිට එකතු කරන්න පුළුවන් කෙලෙස් ගතියයි අභි සංස්කාර ගතියයි සබ්බීතියෝ විවජ්ජන්තු උපද්‍රව සහිත බව එක මිදීම මාර්ථයක් ආශිරුවා දෙටකුතු කරගන්න සබ්බ රෝගෝවි නස්සතු රෝගයේ කියල අපි ගන්නේ අලුතෙන් ගොඩන ගෙන තත්ත්වයක් අභි සංස්කාරගතවීම එම් සබ්බීතියෝ විවජ්ජන්තු ව කියනකොට අප පේන් අපිට පුළුවන් අර දැපි උත්සාහ කරණය ලෝකෝත අර්ථයක් ගන්නන සබ්බීතියෝ විවජ්ජන්තූ කියනකට උපද්‍රවය ගැන පද්‍රවයන් මෙෙන් ඕන කිය නරතය එන තියන අප ගාථාව පදෙන් පදේ තේරුවාගේ වැඩසට අහනිේදී සබබ රෝගෝ විනස්තු ත රෝගයේදී අපි කතා කරන්නේ බරපතලම රෝගී තත්ත්වය විදිහට බවය බවරෝගයේ තුළ අනාත වෙන එක සබබ රෝගෝ විනස්තු එතකොට සබ්බීතියෝ විවජ්ජන්තුූ, සබ රෝගෝ විනස්සතුූ කියනකොට අපට හැකියාවක්තියෙන්ට ඕන අප පුළුවංකමක්තියෙන්ට ඕන වෙනම මානයකින් අර බුදුරජාන්හන්ස වදාළ ඥාණී ප්‍රඥාවෙන් විමසන්න එතට අප උපද්‍රවය විදියට අපට කෙලෙස්ටි පේනවාන රෝගයේ විදියට අලුතෙෙන් ගොඩනැගෙනු අබිසංස්කාරටි පේනවානං එක මහා විශාල දක්ෂකමක්. මේ දෙක මතින් ඇතිවෙන මමායිනයේ ඇසුරු කරගත්ත ගති අන්තරාය විදියට පේනවාවනම්. සබබ එකගෙනගන සබ්බීතියෝ විවජජන්තු, සබ් රෝගෝ විනස්සතු මාතයේ භවත් අන්තරායු අන්තරාය කර තත්ත්ව විදියට පේනවානං අශමිමානයේ පදනම් කරගන ගොඩනගුණු ලෝකයේ පේනවානං එබඳු තත්ත්වයක් තුළ සබ්බීතියෝ විවජ්්‍යන්තු, සබරෝගෝ විනස්සතු මාතයේ බවත් අන්තරායෝ සුකී දිහිගායුකෝ බව එතකොට ඒක ඇතුළේ ගොඩනැගෙන පරම සැපය සදාතනික සැපය සැබෑ පිලිසරණ විදිහට පේනෝන ගන්න හිමාරතයක් අපිට මේක ඇතුළ ොයාගන්න පුළුවනමගද මේ ගාතාවේ තියෙන්නේ උඩඩුුවර්තය ඕගොල්ලන්ට දැනි නාර්ථයට හාටිගිහි අපි අර්තය මතු කරන්න උත්හ කරනනික. මේ දේශනාවට අනුකූල තත්ත්වයක් බදුරජාණන් වහන්ස වදාළ ධරමවිනයටට අනුකූ තත්වයක් වවෙන්නත් වූනනනි. සරලා අදහසන සභීතිය වද්ජන්තු උපද්‍රවේ දුරුවේවා සබබ රෝගෝ විනස්තතු මේ රෝගය වෙනසේවා සමනි සරලාර්ථයට. සබ රෝගෝ විනස්තු මාතයේ බවත් අන්තරායු අන්තරායකර තත්ත්වයෙන් මිදීමේ අර්ථය සුකී දීගායුකෝ බව දීර්ගායුෂ්ක භාවය. එතුර ඇදැන් අපි දීර්ගායුෂ්ක භාවය කිය කියනකොට මේ ජීවිතයේ ආයුෂය ලැබේවා කියන අර්ථය වනාට සධාතනික පිළිසරණ, ලබීම මත ලබෙනන්නේ නිවන මත ලබෙනවා කිය නර්තය ගත්තෝ. අපිට පේන්ටෝන උපද්‍රව විදියට කෙලෙස්ටික රෝගයේ විදිට අභිසංස්කාරටික පර්තමානයේ ඇති වෙන අරබුදයි. තවත් විදිහකින් කිව්ොත් උපද්‍රවයේ විදිට පැරණි කරමය, රෝගයේවිදියට නවකරපය වෙනබ විදිහයට වෙනව මානයකින් බලන්න පුළුවන්න. ඒ ශ්‍රාවකයට බොහොම අවබෝධය ඉතාම කිට්ටුයි අවබෝධය ඉතාමට එක ැන මේ ගාථ පාවිච්චිය කරන්ට පෙළගැහුණේ ඇතරම් පස්ජාත්කාලය මේ ආශිරුවාධාත්ම කර්තයන්නේ නමුත් මේවාය ඇතුළෙත් මේ ගාතා බඳද්දී බුදුරජාණන් වහන්සේ මහනිනි සියලූම දේවල්වලින් සියලු තත්වයන්ගෙන් මහනි මම බලාපොරොත්තු වන්නේ අන් කවර දෙයක්වත් නෙමෙයි මහනිනි මම බලාපොරොත්තු වන්නේ ඔබතුළ බලාපොරොත්තු වන්නේ ඔබ තුළ පදිපූර්ණ වසේම පරිපූර්ණ වසයෙන්ම මා නිවන එනිසා මේ හැම දේශනා මාත්‍රයක මමා නිවන කුළුගැන්වෙනවා කියලට භාගත වහන්සේ මුල් දේශනා. හරිට මහමුහුද වගේ හැම්ම තැනකදීම මහනිනි නිවනයි කුල්ලු ගැන් වෙන්නේ. කියපු කතාවට මේ ගාථාවලින් පව මතුවෙන් නැත්තන් එක බුද්ධ වචනයට අනුකූල නැහැ. පස්චාත්කාල ආශුරුවාද පිණිස පවිච්චිකරණ ගත්තා. එහෙමන අපිට තේන්රෝන සබ්බීතියෝ විවජ්්‍යහම්තූ කියනකොට උපද්‍රවේ විදිට කෙලෙස්ටික පේෙන් ඕන අ විද්‍යාව තන්හාාව උපාධානය. මේටික පේෙන් ඕන අවිද්‍යාව ප්‍රධාන වසයෙන්ම මේ කාරණටික පේෙන් ඕන පින්වත්න උපද්‍රවේ විදියට. වර් රෝගයේ විදිට ධරමී හන් නිතරම පාච්වයෙන ේ බවරෝගය බවරෝගය කියෙ අපි මේ විවරණයේ වැඩ සටහන් වලදී ඒක මත්තු කලා රෝගය විදියට අපට පේෙන් ඕෝන අභි සංස්කාර වර්තමානය අලුත් කර්මය එතට සංස්කාරයි භවයයි අපට පේ ඕන රෝගයේ විදියට එක වර්තමානය ගොඩනැගෙන තත්ත්වය එතොට ඒ තත්ත්වය ගොඩ නැගුුණුත් එකන රෝගී තත්වය ඇතිවුණුද සංස්කාරයි භවයයි ගොඩනැගෙන තැනක අන්තරාය කරයි මොකද අන්තරය කර ආයත් තුන් භවටයා වැටනෝ. කාම භවයට වැටෙනෝ. රූප භවයට වැටනෝ. අ රූප භවයට වැටෙනෝ. ඒ ශ්‍රාවකයා භවයෙන් නිදහස් නෑ. භවය තුලයියාට ඉන්ටර්වෙන්නේ. භවය තුළ රැකුණු ශ්‍රාවකෙක් නෙමේ. තුට මේ විදියට ගත්තහම අපට ලස්සන නිවන සම්බන්ධ අරත්ථයක් මෙතන ගොඩ නගා ගන්න පුළුවන්. එතොට එහෙමනං මේ තත්තයෙන් මිදීම පිණිස, දේශනාව සජ්්‍යායනාව පිස කොම සජයනාව කොහොමත් පිළිසරණ පිණිස නෙමයි ප්‍රතිපත්තිය මයි පිළිසරණේ කියන. ආර්යෂ්ඨාංගික මාර්ගය මයි පිළිසර. වෙන පිළිසරනක් නෑ. ත දෙැබල මේ කොච්චර ගැඹුරකට යන්න පුළුවමුද. සබ්බීතියෝ විවජජන්තූ කියනකට උපද්‍රවය විදිහට උපද්‍රවයෙන් මිදීමේ අරතය වෙනුවට කෙලෙස් ගතියේ කඩන්නේ කවදාද කියෙන් අර්ථය අපිට හොයාගෙන විශලේෂණී කරලා ගැම්ඹුරට අපට කිදා බහින්න පුළුවන්. අතිශ්්‍යයින් ගැඹුරට අපට බැහැගන්න පුළුවන්. සබ්බීතියෝ විවජ්ජන්තුූ. සබ රෝගෝ විනවස්සතුූ කියනකොට වර්තමාන ගොඩනැගෙන සංස්කාරටිකයි භවයයි අපට පෙනුනොත්. නැවත නැවත ඉපදමින් මැරැමින් යන සාංසාරික ගමන, ප දෙමින් ැරමින් යන සංසාරික ගමන අපට පින්නත්න අන්තරාය විදියට පෙනනොත් එයාට එයාට නිවන පිණිසයි පාරහැදන්නේ විදර්ශනාව පිණිසයි පාරහැි ලෝකෝත්තර මාර්ගයේ පිණිසයි පාරහැදින් මොකද අමාරුම දේයාට වැටහෙන ොමොකක් දමාරුමද අවිද්‍යාව කඩන එක ඒක තරම් මහ බරපතල දෙයක් නෑ පින්නව. තුරේ අවිද්‍යාව කඩනක ලේසි වැඩක් නෙම එකට අපිට අශ්‍ය ඉතාම වැදගත් පදනම තමයි උදයත්තගාමිනී ප්‍රඥාව කියන එක. උදයත්ත ගාමිනී ප්‍රඥාවෙන් තමයි ඒ ගතිය කඩන්න තියන එක එහනම් තකතියා ගැන මේකට ප්‍ර්ඥාව වැඩන ක්‍රියාවලියකින් මිසමී ප්‍රශ්නි විසඳෙන් නෑ. හර දීර්ගාජෂ්කභාවය උදෙසා ස්පිරිත් සජ්ජායනාවෙන් ලැබි ශිරු අදාත්ම ර්ය වෙනුවෙන් අපි මේ පවිචි කරණගන මේ අදස්සේ දර්ගා යෂක භාවය සම්බන්ධ අදහසක් තියන තම ෝකෝත්තර අර්ථය පැත්තිෙන් අපට උපදද්‍රවය කියනකොට උපද්‍රවය පනකොට පින්නත්න කෙලෙස්ක තිය පේෙනවා න රෝගයේ විදියට අභිසංස්කාර ටික පේනවා නම් අන්තරායි විදියට කාම භූමය රූපභූමිය ූපභූමිය කියන තුන් භූමි අනුවගියපු හිත පේනවානම්. මේ කතාවට නම් අපට අ ආශිරුවාදේ පිණිස සජායනා කරන පිරිතකින් අපට සෑහීමකට පත්වන්න පුළුවන්කමක් නැහැ. මෙතනදී අපට අනිවාරයෙන්ම පාවිච්චි කරන්න වෙනවා අප අනිවාරයෙන් භාවිතා කරන්න වෙනෝමකදද. අනිවායෙන්ම භාවිතා කරගණ්ඩ වෙනවා පින්වත්නී අපට... ලෝකෝත්තර ප්‍රඥාවෙන් විමර්ශනය කර නැහැකියාව එමත් නැත්තං උදයත්තගාමිනී ප්‍රඥාව එත උදය අත්තගාමණී ප්‍රඥාව අර්ථය කිස්සිම්ම ආගමික දහරාවක මතවාදයක ස්මතු වෙන්නේ නැහැ කිස්සිම ආගමික දහරාවක මතවාදයක ඒ තත්තේ ස්මතු වෙන්නෙම නැහැ ඇයි ඒ මට්ටම ඉස්මතු වෙන්නේ නැත්තේ ඒමට ස්මතුවෙන්නේ නැත්තේ ඒ මට්ටම ස්මතුවෙන්නේ නැත්තේ අන් කවර දෙයක් නිසාවත් නෙමෙයි උදයත්තගාමිණී ප්‍රඥ්ඥාව කියනෙක් ගැඹුරුයි දැන් කෙනෙක්පුට අනිත්‍යයි කියලා ප්‍රඥාවෙන් බලන්න පුළුවන් දුකයි කියලා බලන්න පුළුවන් එතුට අනිත්‍යයි දුකයි කියලා බලන එක ගොඩාක් මමාරුුණුහක තමාරුයි නමුක ගොඩාක් මමාරු නැහැ නමුත් අනිත්‍යයි දුකයි කියලා බලවට වඩා අමාරුයි ඉටත් වඩාමාරුයි පින්නත් අනිත්‍යයි දුකයි කියල බලන එකට වඩා මහ බරපතළමාරුකමක් තියෙනවා අනිත්‍යයි දුකයි කියලා බලපු සිතා නිත්‍යයයි කියලා බල අනි්‍යතනට තමයි යුදයක්ත්ත ගමනි ප්‍රඥාව යොදන්නුුවම කක්ද අනිත්‍යයි කියලා බලන එකත් තමාරුයි නමු එක වඩා අමාරු තත්ත්වයක් නෙමෙයි අනිත්‍යයි කියලා බලන එකටත් වඩා අමාරුයි අනිත්‍යයි කිය බලපු හිත අනිත්‍යයි නේද ඒ බලපු සිතා නිත්‍යයි නේද කියලා බලනික නම් පින්වත් ලේසි පහසු තත්වයක් නෙමි එකට කමාරු වැඩාඒතුර එහම් මේ බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයෙක්විදිරට අමාරු දෙයක් තමයි ඉතියෙන්නේ කරන්න ලෙසි පහසු දෙයක් නෙම ඉතියෙනය කරන්න. එමන අපි මේ ගාථාව අර්ථයට එකතු වෙනකොට. ඔගොලට මේ එකක මේ ගාතාව ඇතුළින් පවා නිවීමට අර්ථගවේෂනයකට ඔබ එකතු වෙනවා නං ඒ අර්ථගවේෂනයකට එකතුවන ශ්‍රාවකයා තුළ උපද්‍රවේවිදියට පේෙන් ඕන කෙලෙස්ටික රෝගේවිදියට පේ ඕන අබිසංස්කාරටික අබිසංස්කාරටික, ඉට පස් එපින් අත්න කෙලෙස්ගතියද අභිසංස්කාරටික ද ඇසරු කරගෙන ගඩනගෙන තුන් බවය කාමභූමිය රූපභූමි, අරූපභූමිය කියන තුන් භූමිය ඔබට පේෙන්ඕෝන තුන් භූමිිය අනුවගියපු හිත පේන්්ඩෝන අන්තරයයික තත්ව විදි සබ්හන්තරායි සියලුම අන්තරායි කර තුන් භූමිය ඇතුව අනුවගියපු සිතට තමයි අයිති. මෙ මේ විදිහට අපි බලන්න පටන්ගත්වොත් මේක ඊට වඩ මහ බරපතල ගැඹුක් පේනවා ඇත්තරම බුදුරජාණන් වහන්සගේ අන්දේශනාවේ පැහැදිලි කරන අන්ත දෙක මේ ගාතාව ඇතුළ පේන්ඩගන්නඇතු අම්ත දෙකෙන් මිදීම පිණිස ක්‍රියාමාර්ගවල්ට එකතුවිය යුත්තේ ඇයි කියනෙකට බොහොම ධර්ශික අර්ථයක් අපට විශලේෂණය කරගන්න පුළු දර්ශනික අර්ථයක් අපට විමස් ගන්න පුළුව මේ විදිහයට බලන හැකියාවතියාගන්න මේ විදියට විමරශණය කරන හැකියාවතතියාගන්න එතකොට මේ ආශිරවාදය පිණිස ඔගොල්ලු දැනට පාවිච්චි කරන මේ ගාතාව තුළ විමුක්ත අරතයක් ස්මතු කරගඩ ඔබට හැකියාවක් ලැබේ විමුක්ත ගාමී අරතයක් ඔබ ඔගුල්න්න ගවේශනය කරන්න හැකියාව ලැබ ඇත්තරම මේ පුංචි ගාතාව ඇතුළේ හැම දාමත් ආශිරුවාදය පිණිස පාවිච්චි කරන මේ ගාතාව ඇතුළේ ඔබට පුළුවන් වේ වී ඔබට හැකියාවක් ලැබේ වී අවබෝධයට අදාල බිශලේෂණයකට එකතුවෙන් එනම් මේ වච්චර ප්‍රධාන වචන තුන ඇතුළේ අපි කතා කළ මොකද මේ ගාථාව තිය ප්‍රධාන වචන තුළ උපදද්‍රව සහිත වීමින් වලකීමේ අරථය සබබ රෝගෝ විනස්සතු සියලුම රෝගයන් වවිනාශස්වභාවයට පත්කිරීමේ අර්ථය සබබන්තරායු සියලු අන්තරායකර තත්වයෙන් මිදීමේ අරථය මෙන්න බේත්තු කාරණාතුන පදනම් කරගන දීර්ගායුෂ්ක භාවය පාර්ථනා කරන ගතිකක් තියෙනවා. එතට ලෝකෝත්තර පැත්තට බලන කොට උපදද්‍රව සහිතවීම කියනකොට අපි දකින්නුන අවිද්‍යාව මත්ත හිත බැසගන්නකම්. අවිද්‍යාවමත හිට නඩහත්තු වෙන කම අපිට දකින්න පුළුවන්න මොකද මේ අවිද්‍යාවමත කොහොමත් අපේ සිත නඩත්තු වනවා එක කඩන්ට නං විකල්පේ ඕනමකක්ද උදයත්ත ගාමිනියා පඥ්ඥාය සමන්නා ගතු උදයත්ත ගාමිනී ප්‍ර්ඥාවකින් බල නැහැකාවක්තිෙන්ඩු ඒ උදයත්ත ගාමිනී ප්‍ර්ඥාවකින් බලනැහැකියාව ඇතුළේ විතරයි මේ අරබුදේ විසඳගන්න පුළුවන් වෙන් නැතන් අමාරුයි. උදයත්ත ාමිනියා පඥ්ඥාය සමන්නාගත උදයත්ත ගාමිනී ප්‍ර්ඥාවකින් බලන හැකියාවට තියෙන්ටෝ එතර උදයත්තගාමිණී ප්‍ර්ඥාාවකින් බලන හැකියාව අපට තිබුණනොත් අපට මේ ප්‍රශ්න විඳගන්න පුළුව මේ අර්බුදය අපට සමනය කරගන්න පුළො එතුන් අපට මේ අරබුදය සමනය කරගන්නවාන අපට අනිවාරයෙන් පුළුවන්කම තියෙන්ටෝන මේ අර්බුදය සමනය කරගන්නවනට අනිවාරින් පුළුවන්කම තියෙන්ටෝන කුමකටද ඒකට අපට තයෙන් ටෝන පවත්නී අ ප්‍රඥාවෙන් බලන හැකියාව මුලින්ම සමාධී අර්ථය මතු කර ගැනීම මේ විදිියකක් එකතුරඒ නිකම් පිරිත් සජ්‍යායනාවකින් කරභ අපි මේ ගතා පාවිචි කරන්න පිරිත් සජයනා කරලවට ඒකින්ම් බෑ අනිත්‍යයි දුකයි අනාත්මයි කිය බන්න හරුව තේට ඕන නමුත් ඒකේ උදය අත්ත ගමනී ප්‍රඥාවන අනිත්‍යයයි කියලා බලන කන මේ නිත්‍යයයි කිය බලපු හිතත් අනිත්‍යයයි නේද කියලා බලනක අන්නේ හැකියාව ඇතුළේ තමයි අවිද්‍යාව කඩන්න පුුවන් උපද්‍රව සාහිත බවමි දෙන්න පුුවන් ඒ හැකියාව ඇතුළේ තමයි පින්නත්නී සබ රෝගෝ විනස්තු රෝගෙෙන් නිදහස්ස එෙන්න්න පුළුවන් බව රෝගෙන් නිදහස්යන්න පුළුවන් අන්තරායකර තත්ත්ය වෙච්ච කාමභූමිය, රූපභහූමිය රූපභූමිය කියන තුන් භූමියානුව යන තුන් භූමියනුව ගොඩනගෙන සිතෙන් අපට මි දෙන්න පුුවන් ඒ මිදීම තුළේ අපට ලැබෙනවා සධාතනික ශාන්ති මොක දේශ සධාතනික ශාන්තිය අකෝපය චිත්ත විමුක්තිය අකෝපය චිත්ත විමුක්තිය එතකොට ඊළඟට අපි කර්මාර්තයෙන් මේක අදහස් කළ කොමද සබ්බීතියෝ විවජ්්‍යන්තූ කියනකොට උපද්‍රව සහිත භාවේ පැරණිකර්මය විදියට අපි බැලුවා සබබ රෝගෝ විනස්සතු රෝගයේ විදිහට අපි බැලුවා කුමක්ද රෝග විදියටට බැලුවේ රෝගය විදිට අපි බැලවා පින්වත්න රෝග විදියට අප පෙනුන අප බැලවා නවකරමය. නවකර්මය මේ විදිහට බලන්න පුළුවන් රෝගය. එතකට පැරණිකරමය සහ නවකරමය මත. පැරණිකරමය උපදද්‍රවය. නවකරමී තමයි රෝගය අන්තරායිකර තත්වේ අන්තරායිකර තත්ත්වේමබඳු මේ කරම නිරෝධය දන්නේ නැතිකම සකරම සකස්වීමේ සොභභාවය නොතේරෙනකම කර්ම සකස්ීම ස්වභාවේ නොතේරෙනකම ඇතුළේ ඒ ශ්‍රාවකය ම බරපතල අරබුදයකට වැටෙනවා බරපතල අපහසුතාව එකට වැටෙනවා? ඒ බරපතල අපහසුතාවේ තමයි. යාට නැවත නැවත අර පැරණි කරමයයි නවකරමය ඇඳුගන්න ැවුනාම කරම නිරුද්ධ කරන්න බෑ. කර්ම නිරුද්ධ කරන්න බැරි වනාම කර්ම සකස්යෙන රටාව ඇතුළේ ඒ ශ්‍රාවකයන්යට ඉන්ටවෙනවා. ඒ කර්ම සකස්සෙන රටාව ඇතුළේයා දිගින්දිගට වාසය කරන කොට. ඒ කර්ම සකස්්‍යන රටාව ඇතුළේ වාසේ කරන ශ්‍රාවකයාට, පුනර්භවය පැනවෙනවා. එතකට ඒ පුනර්භවය පැනවෙන්නේ කුමක් නිසාද. පන්නත්නී හිත විසංකාර්ගත කර ගන්න බැරි විච්ච නිසා. හිත සංකාර්ගතයි පැණිරමය අඳුන ගණඩත් බෑ නවකරමය අඳන ගණඩත් බෑ කර්ම නිරෝධය අඳනු ගණඩත් බෑ. ඒ නිසාමයාට කරමී නිරුද්ධ කිරමේ ප්‍රතිපත්තියක් ගැන ගවේෂනයක් විශලේෂණයක් විමර්ශනයක් ඒ පුද්ගලයා තුළ කෙබ්බඳු ආකාරයකින්වත් මතු වෙන්නේ මතු වෙන්නේ අන්තරායිකර මට්ටමට වැටෙනවාමයි අතුරේ අන්න තුරේ හෙළෙනවාමයි මොකත් නැවත නැවත පුුණර් භවය හැතිනිික. නැවත නැවත පුනර් භව හැික. ව නික්සානි බුදුරජා නස්ස වදාලේ මට නැවත පුුණර් භවයක් නෑ කියලා. එතකොට මහනිනිි මම පුනර්භවය පිණි සවකාසයයිංකල දැම්ම මොකක් දවකාසය විසංකාර ගතංචිත්තං හිත විසංකාර ගත වනා මගේ එද විසංකාර ගතවීම කියලකැන පැරණිකරමයද නවකරමයද කර්ම නිරෝධයද කරම නිරුද්ධ කරන ප්‍රතිපත්තියද කියන කාරණ ඇතුළේ ශක්තිමත්වීමට නොහැකිවීමේ අරබුදය. අන්න එබඳු අරබුදයක් ඇතුළේ අප ඉන්නතා කල් අපි උපද්‍රවයක් තුළයි ඉන්න උපද්‍රවේතමයි පුනර්භවය පැනවෙන. එම අපට මෙතනදී ඉතා ගැඹුරු වරත දෙකක් අපි මේ ගාතාවෙන් මතුකර ගත්තමකක්ද අපි තුළ මතු වෙන උපදද්‍රව සහිතභාවය පැරණිකරමය සබ රෝගෝ විනස්තතු රෝගය නවකරමය සබ්බන්තරායු අන්තරායකර තත්ත්වය පුනර භව එක මිඳුණාම සධාතනික ශාන්තිය මෙහිදි දර්ාශික භාව ගෙන අර්ථයක් ගත්ත වගේ ඊටත් එහාටගහි අපි බැලුවමකක්ද කෙලෙස් ගතිය තමාතුළ නඩත්වන කෙලෙස් ගතිය තමයි උපද්‍රව සහිත බව සබරෝ සියලුම රෝගය යටත් වෙනවා අභිසංස්කාරගතවීම උපද්‍රව සහිත බව අන්තරායකර තත්ත්ේ සබ්බන්තරායු තුංගනිගත්වත්ය පදේතින් සබ්බන්තරායු කියන තත්වමකද අන්තරායිකර තත්ත්වමකදද අන්තරායකර තත්ත්වය තමයි කාමභූමිය රූපභූමිය අරූපභූමිය කියන තුන් භූමිය අනුවම ගියපු සිත දරතුන් භූමිය අනුවගිය සිත යන්නේ නැත්තං සදාාතනික අකෝපය චිත්ත විමුක්තියට පත්වෙනවා ඒ අමානිවන් මෙහ අර්ථයේ දී දීර්ඝාශෂක භාවය අර්ථය කත්ත ව එ මේ විදිට බලන්න පුළුවන මේක මේ එක ගාතාමක්කතුලින්ට ධර්මවිනය සංඝාත අර්ථයක් ගොඩනගාගෙන. ඒර මූලික බුද්ධ වචනයට අනුකූලතාවයකින් විමර්ශනය කරලා අවබෝධයකන අු පුළුව. අද විවරණ බඳු බොහෝ දෙයක් පිණිස උපකාර වේවා. අද විවරණයේ වැඩසටහන සඳහා සැදැහැති දායකත්වය ගෙන කටයුතු කරන්නේ නොම්බ විසි දෙකෙන් ඒ මැලිබන් අරාව පාර කෝට ලිනිි පදිච්චි ජනනී අමරතුග විසින් අද එතුමිය විසින් දායකත්තේ ගෙන කටයුතු කරනවා එතුමට ප්‍යාශිරුවාද කරනවා නිදුක් නිරෝගීසුව පත් භාවය සැලසේවා. එතුමිය බලාපොරොත්තෙනවා චිත්‍රාල් අමරතුංග පියාණන්ට ලක්ෂ්මි කරුණාරත්න මිත්තනයට එවගේම සිිල්ලට කරුණාරත්න රවීන්ද්‍ර කරුණාරත්න චන්න කරුණාරත්න කියන පින්නතුන්ට අනුෝදන් කරන්න බලාපොත්තුය ව ජනී අමරතුග මහත්මීගෙන් නමින් මිය පරලෝගී සියලු ඥාතීන්ට අනුමෝදනාවේවා බවගාමී ජීවිතය සුවපත්වේවා ආයිති භවය සුවපත්වේවා සසර දුග්ගවා ලබන උතුම් නිවන් පිණසම මේ කුසලා නි සංසයන් හේතුවාසනාවේවා කියලා අදිෂ්ඨාන කරන ජනනී අමරතුන්ග මෙනවියගේ නමින් මියගී අනිකුත් සියලු ඥාතීන්ටත් සම්සාරගත දෙමවපියන්ටත් විශේෂයෙන්ම චිත්‍රාල් අමරතුංග පියාණන් ඇතුළු මිය පරලෝගයේ සියලූම දෙනාගේ බවගාමී ජීවිතය සුවපත්තේවා ජනනී අමරතුංග මෙනවියගේ සියලු බලාපොරොත්තු අධිෂ්ඨානයන් සමෘරදමත් මේවා බෞද්ධ්‍ය මාධ්‍ය ජාලයේ නිර්මාතුරුවරයන් වහන්සේ වන දරනාගම කුසල දම්ම නායෙක ස්වාමින් වොහන්සේටත් වර්තමානය කටයුතු සිද් කරන බොරලන්දේ වජරඥාන නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන බෞද්ධා කාර්ය ම්ඩලේටත් ක්වාසි ලෝකවාසි හැම නාටමත් ජනී අමරතුංග මෙනවී ඇතුළු පවුලි හම දෙනාටමත් මේ කුසල් නිවන් පිණිස බලවත් වේවා සියලු දෙවියන්ටද අනුමෝදනා වේවා. ඔබ හැම දෙනාටම තෙරුවන් සහර.